අරහත් මඟ වැඩීමේදී අලෝක සංඥාවන්ගෙන්ද මත් නොවී අසඤ්ඤ තත්ත්වයටද පත් නොවී කියන විට මෙතන අලෝක සංඥාව කුමක්ද? අරහත් මඟ වඩන විටත් අසඤ්ඤ තත්ත්වයට පත්විය හැකිද? ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් වාසයම අදිෂ්ඨාන කරමි. මොකද්ද කියන එක ප්‍රශ්නේ දැන් එච්චරම පැහැදිලි නෑ. අරහත් මඟ වඩනවා කියලා වෙනම එකක් නෑ. සෝතාපන්න මඟ වඩනවා, සකදාගාමි අනාගාමි වඩනවා, අරහත් මඟ වඩනවා කියලා බුද්ධ දේශනාවේ කොහෙවත් වෙනම කර්මස්ථානයක් දීලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනපාන සති සමාධි වික්කවේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණන්තු ප්‍රඥා විමුක්තින් සද්දබොජ්ජංග පරිපූර්ණන්තු කියලා තියෙනවා මිසක් අරහත් මාර්ගයට කියලා මෙන්න මෙහෙම එකක් කියලා බුදුහාමුදුරුවෝ නම් කොහෙවත් කියලා නැහැ. කියලා තියෙන්නේ සතර මග සතර ඵලයටම ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ සද්දබොජ්ජංගේ පරිපූර්ණන්තු පඤ්ඤා විමුක්තිං පරිපූර්ණන්තු ධින්නම් පලානං අධිගතා හෝති කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය වඩනවායි කියන එක එක වචනයක් නෙමෙයි. මේක විග්‍රහයක් තියෙනවා. මහා රාහුලෝවාද සූත්‍රෙත් අර කවටද අර බැමිණියට දේශනා කරපු සූත්‍රයේ මෙහෙම සූත්‍ර කීපෙක මේ ආනපාන සති සමාධිය විග්‍රහ කරලා තියෙනවා. මහා රාහුලෝවාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරෙන විදිහට මේක විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති, චතුරාරක්කා සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩිමයි අරහත් මාර්ගයටත් අනාගාමී මාර්ගයටත් සකදාගාමී මාර්ගයටත් සෝතාපන්න ඵලයටත් සියලු ඵලයන්ට මාර්ගයන්ට උපකාරවන නිවැරදි ප්‍රායෝගික යුගනද්ද මාර්ගයේ එකයි. මේක අර රතවිනීත සූත්‍රයේත් කියලා තියෙනවා. එකම පාරක් තියෙන්නේ කරත්ත හතකින් ගියාට. ඒක උපමාවක් උදාහරණයකුත් දීලා තියෙනවා. කරත්ත මාරුකලාට එකම මේ මාර්ගයේ යන්නේ කියලා. මේ නම් විතරයි වෙනස් කරන්නේ.